දැන් කේන්තියන් නෙමෙයි කේන්තියන් නෙමෙයි තමුන්නාන්සේලා අපි ලැජ්ජ වෙන්න ඕනේ මේ පාර්ලිමේන්තුවක් වශයෙන් රටේ මුදල් පිළිබඳ බලය පාර්ලිමේන්තුවට තියෙනකොට ආන්න ඕනේ ඇයි නෑ ඉක්කොන් කියන්නේ දවස ගන්න වෙනස් වෙන එකද ඒක ඉගෙන ගත්තේ නෑනේ මේ මගේ ගෝලයා පුදුම වැඩන්නේ ඒ කාලේ එවින් පීෂර් කියලා තියෙනවා එම් වී සමානයි පීටී කියලා මේ අහගන්න ඒ කාලේ කියලා තියෙනවා මේ මුදල් ප්‍රවාහන වාදය කියලා එවින් පීෂර් කියලා තියෙනවා එම් වී සමානයි පීටී කියලා දැන් ඉන්න ආර්ථික විද්‍යාඥයෝ ඒවා පිළිගන්නේ නැහැ ආර්ථික විද්‍යාව කියන්නේ දවස ගානේ වෙනස් වෙන විෂයක් අලුතෙන් දේවල් හොයා ගන්නවා ඒ කාලේ ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තිබුණේ නැහැ දෙවැනි ලෝක යුද්ධයට ඉස්සෙල්ලා ඒ කාලේ SDR කියලා ජාතියක් තිබුණේ නැහැ ඒ නිසා අලුතෙන් හිතන්න මේ සම්පූර්ණයෙන් රට 2015 16 17 18 19 විනාශ වුණා කියලා පිළිගන්න ඒ විනාශය ලේසි පාසුවෙන් නැති කරන්න පුළුවන් විනාශයක් නෙවෙයි තමුන්නාන්සේලාගේ කාලේ ඩොලර් තෙල් මිල අඩුවීම නිසා පමණක් 2015 16 17 අවුරුදු තුනේදී ඇමරිකානු ඩොලර් බිලියන 5ක් තිබුණා තමුන්නාන්සේලා දන්නේ නැහැ රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා ලෙස දිගටම බැංකුවට උපදෙස් දීලා සල්ලි ටික පිච්චුවා පුච්චපු සල්ලි ප්‍රමාණය කොච්චරද කියලා වෙල ගණන් හදලා නැහැ තමුන්නාන්සේලා බදු අයින් කළා රත්තරම් වෙනම ජාවාරකාරයෙක් විනාඩි 2යි ඇමරිකානු ඩොලර් බිලියන 1ක් විනාඩි 2යි තව විනාශ කළා මේ රත්තරන් ගෙනාලා ස්මගල් කරන්න ඊළඟට ලංකා ඉතිහාසයේ කිසිම රජයක් ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කරලා නැහැ පිළිගන්න මේ රටේ ලංකාවේ කිසිම රජයක් ජාත්‍යන්තර වෙළඳ පොළට ගිහිල්ලා ඇමරිකානු ඩොලර් බිලියන 13ක් අරන් තියෙනවා කියලා පුළුවන් නම් ඔප්පු කරන්න එහෙම කරලා නැහැ රටක් විනාශ කළා ඒ රට විනාශ කළාට පස්සේ මේකට උත්තරේ හොයන්න බෑ තනි පක්ෂයකට ඒ නිසා තමයි මේ ගරු පාර්ලිමේන්තුව මේ වගේ ජාතික ප්‍රශ්නයකදී ජාතික වශයෙන් 77 මෙහෙම වෙලා තියෙනවා නම් 89 වෙලා තියෙනවා නම් 90 ගණන් වල වෙලා තියෙනවා නම් මේක ජාතික අර්බුදයක් ලෙස දකින්න ඒ කාටත් අරන් ඉවෙලා මේක කරන්න බෑ තමුන්නාන්සේලා ගත්ත ණය ස්වෛරීත්ව බැඳුම් කරවල 2029 වෙනකන් ඔව් මොන විසුද දන්නවනම් ඔහොම ගියයි දන්නවනම් පිස්සෙක් වගේ ඇසිරෙයි මහත්ෙක් වගේ ඇසිරෙන්න එපා පිස්සෙක් වගේ ඇසිරලා හරියනවාද අර්බුදේ දන්නවනම් අර අර්බුදේ දන්නවනම් පිස්සෝ වගේ නෙමෙයි ඒක තමයි කියන්නේ පිස්සන් රජ වුණත් එකයි රජුන් පිස්සෝ වුණත් එකයි කාගේ ගෑනු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි කියලා එදා කියලා තියෙනවා ඒ නිසා පිස්සෝ වගේ හැසිරෙන්න එපා මේ ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් විදියට හැසිරිලා මේ 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 වෙලා තියෙන්නේ මොකද්ද කියලා මෙහෙම නායකයෝ මෙහෙම මෙහෙම නායකයෝ ඉන්නවද මේ මේ මේව නායකයෝද මේ මේ නායකයෝද පුරුදු වෙන්න රටක පාර්ලිමේන්තුවක් වැදගත් විදියට යොදා ගන්න පාර්ලිමේන්තුවක මිනිසුන්ට බණින එකට අතිරේක ජාතියක් ප්‍රශ්නකට මුහුණ පාලා තියෙනකොට අසරණ මිනිස්සු ඒ මිනිස්සු රටට එවලා